प्रश्न पत्र भौतिक विद्या प्रश्न पत्र हमून दोलन सह तरंग पाठ में सीएल बहुवर्ण संबंध वीडियो उत्तर परावर्तने निसाय वर्तने निसाय निरोधने निसाय विवर्तने निसाय पूर्ण अभ्यंतर परावर्तने निसाय परावर्तने परावर्तने आलोक किरण गीला बाधक एक गटुना तरंग गीला बाधक एक गटुना आपसु गमन किरी मट तमा परावर्तने के तोड़े तीवनु दारे पशु क्रया में दी आलोक के नमी मट बंधु नीम परावर्तने निसा किर के अन्य बै अपिले देवनी पिली तो एक अन्य वर्तने निसा वर्तने सिद्धुएं ने एक माध्य के दरा ताव माध्य के टर गमन करने कोड़े तरंग एक सिद्धुएं हरी आमा के तोड़े माध्य देखा कतर संबंध एक गाने किर ने ये निसा अपिले वर्तने का नत बै इलाट निरोधने निसा निरोधने किला क्या ने एकम माध्य के तरंग देखा को वैडी गाना क्या तुम्हें बोलते संप्रयुक्त आकार एक माध्य है श्री अन्य निशा निरोधने के ने पिलितुर टापिटे यान विधि है कुत ने तीवनु दारे कसर दी वार्तने हरी गमन करने विवर्तने निशा के ने पिलितुर टमाय अन्य अन्य विवर्तने क्या नाम पोड़ा पहली करना हिट काली नवसान पिलितुर गत्तो पूर्ण अभ्यंतर परावर्तने निसाय के का पिलगंड बै पूर्ण अभ्यंतर परावर्तने क्या ने गहन तरमाद्य के सीधे विरल तरमाद्य के टालों के गमन किरी में दी हमें तन तरंग या गमन किरी में दी अवधि कोने टे बड़ा वैडी पतन कोने अक्साइत वेला आवटे अपने कांड पुलवां अवधि कोने टे बड़ा वैडी पतन कोने तीन कोटे ये माद्य तुलम इक्या ने गहन तरमाद्य तुलम ने अवधे हरी गमन किरी में तमाप पूर्ण अभ्यंतर परावर्तने क्या ने तो कोटे वो कटे पिलितुरो विवर्तने के ने का कांड वेने පළවෙනි කැටලොග් එක පිළිතුරු අංක 4. දැන් විවර්තනය කියන්නේ මොකක්ද කියලා බලමු. අපි දන්නවා යම්කිසි තරංගයක් බාධකයක් අසලදී එහෙම නැත්නම් ඔය වගේ කුඩා සිතුරක් තියෙන ජල පෘෂ්ඨයක් හිතන්න. ජල පෘෂ්ඨයක මේ මෙන්න තරංගයක් මේ බාධකයක් අසලදී මෙතනින් එහාට යනකොට මේ දිශාව ඔක්කොටම නැමිලා ගමන් කරනවා. ඕන් ඔය ක්‍රියාවලිය තමයි විවර්තනය කියලා කියන්නේ අන්න එහෙනම් තියුණු ධාරයක් පසු කර යෑමේදී අපි ගත්තොත් ධාරණ තියෙන විදුලි පහනකින් එන ආලෝකය මේ වගේ මේසේ ධාරයේ පහු කරලා යනකොට මේ ආලෝක කිරණය අපි බලාපොරොත්තු වුණාට හිතන්න මේ බිම කියලා අපි බලාපොරොත්තු වුණාට බිම වැටෙන්නේ මේ පරාසයට කියලා ඊට වඩා මෙහෙට ආලෝක කිරණය බලන්න හම් වෙනවා ඕම් වෙයි සිද්ධිය වෙන්නේ මෙතනදී හැරිලා ගමන් කරන නිසා මේ තියුණු ධාරය ආසන්නේදී ඔය තමා විවර්තනය ඒ නිසා පළවෙනි පිළිතුර පළවෙනි ගැටලුවට පිළිතුරු අංක 4 නිවැරදි පිළිතුර විදිහට ගන්න පුළුවන් ඊළඟට දෙවෙනි ප්‍රශ්නය එකම ද්‍රව්‍යයකින් සාදායිත සංයුක්ත තන්තුවක් රූපේ පෙන්වා ඇත බී තන්තුවේ හරස්කඩ වර්ගඵලයේ ඒහි එම අගයෙන් දෙගුණයකි බී තන්තුවට අනෙක් කෙළවර අචල භිත්තියකට සවිකට ඇත තන්තු දෙකම එකම ආතතියකට යටත් කොට ඇතනම් දුර එක් සමග තන්තු වල හටගන්නා තීරයක් තරංග වේගයේ වීහි විචලනයේ වඩාත්ම හොඳින් නිරූපණය වන්නේ කුමන ප්‍රස්ථාරයෙන්ද කියලා අහනවා. අන්න අපි දන්නවා තීරයක් තරංග ප්‍රවේගයට සම්බන්ධතාවය. තීරයක් තරංග ප්‍රවේගය ලියන්න පුළුවන් අපිට v සමානයි වර්ගමූල t බෙදීමෙන්. t කියන්නේ ආතතිය, m කියන්නේ ඒකක දිගක ස්කන්ධය එහෙම නැත්නම් රේඛීය ඝනත්වය. තව විදිහකට කිව්වොත් ස්කන්ධය බෙදීම දිග. ස්කන්ධය බෙදීම දිග. එතකොට ඔය දීලා තියෙන A සහ B තන්තු කොටස් දෙකම හදලා තියෙන එකම ද්‍රව්‍යයකින් නිසා ඝනත්ව සමානයි. හැබැයි B තන්තුවේ හරස්කඩ වර්ගඵලයේ දෙගුණයක්. එතකොට අපිට ගන්න පුළුවන් ස්කන්ධය කියන්නේ ඝනත්වයේ වැඩි කිරීම පරිමාව. ඝනත්වය කියන්නේ ස්කන්ධයේ බෙදීම පරිමාව. ස්කන්ධය කියන්නේ ඝනත්වයේ වැඩි කිරීම පරිමාව. අන්න එහෙනම් ඝනත්වයේ වැඩි කිරීම පරිමාව වෙනුවට දානවා මං දිග හරස්කඩ වර්ගඵලයේ වරක් දිග ඒ කියන්නේ හරස්කඩ වර්ගඵලයේ ඒ කියන්නේ දිග බෙදීම දිග කියනකොට ඕන් ඒකක දිගක ස්කන්ධයක සම්බන්ධතාවයක් වෙනවා රෝ ඒ කියලා දැන් අපිට පුළුවන් මෙතනින් තර්ක කරන්න v සමානයි t බෙදීම රෝ ඒ කියලා ඉන්නේ වර්ගමූලය රෝ කියලා කියන්නේ ඝනත්වයේ ওই ද්‍රව්‍ය දෙකටම එකම ද්‍රව්‍යකින් හදලා තියෙන නිසා නියතයි ආතතිය කොහොමත් නියතයි කියලා කියනවා අන්න ඒ නිසා තන්තුවේ තීරයක් තරංග ප්‍රවේගය එකයට මූලයට සමානුපාතිකයි.
එහෙනම් පළවෙනි ඒ කියන තන්තුවට වඩා බී තන්තුවේ හරස්කඩ වර්ගඵලයේ දෙගුණයක්. හරස්කඩ වර්ගඵලයේ දෙගුණයක් වෙනකොට තන්තුවේ තීරයක් තරංග වේගය එකයට මූල දෙක ගුණයක් වෙනවා. මොකද හරස්කඩ වර්ගඵලයේ වර්ගමූලයක් එක්ක තියෙන නිසා මේ එයාගේ දෙගුණයක් වෙනකොට ප්‍රවේගය එකයට මූල දෙක ගුණයක් වෙනවා. ආන් එකයට මූල දෙක ගුණයක් කියලා කියන්නේ භාගයට වඩා එකයට මූල දෙක කියන අගය අපි සංසන්දනය කරමු. භාගයට වඩා එකයට මූල දෙක කියන අගය මූල දෙක කියන්නේ අපි දන්නවා ආසන්න වශයෙන් 1.4ක් විතර එන්නේ. එතකොට මේකේ හරයට වඩා මේකේ හරය පොඩි. හරය පොඩි කියන්නේ මේකේ පිළිතුර ලොකුයි. අන්න එහෙනම් ඕකේ තර්කයක් නැහැ අපිට ප්‍රවේගය අනිවාර්යයෙන්ම අඩු වෙන්න ඕන. ඒ තන්තුවට වඩා බී තන්තුවේ. ප්‍රවේගය අඩු වීම පැත්තෙන් ගත්තාම 1 සහ 2 කියන පිළිතුර දෙක අතර තමයි අපි හිර වෙන්නේ අනිත් පිළිතුර අයින් කරන්න පුළුවන්. ඒ වුණාට පැහැදිලිව අපිට පෙන්වලා තියෙනවා පළවෙනි එකේ තිබ්බ තීරයක් තරංග ප්‍රවේගය අඩක් දක්වා අඩු වෙලා තියෙනවා බී තන්තුවට ඇද්දි. හැබැයි දෙවෙනි එකේ අඩු වීම ඊට වඩා අඩුයි. අන්න එහෙනම් මේ එකයට මූල දෙක ගුණයක් කරනකොට භාගයක් කියලා කියන උත්තරයට වඩා එකයට මූල දෙක ගුණයක් කියලා කියන උත්තරේ වැඩි අගයක් තියෙනවා. ඒ කියන්නේ අපි බලාපොරොත්තු වෙන්නේ භාගයක් වෙනවට වඩා අඩු පිළිතුරක් භාගයක් වෙනවට වඩා අඩුවෙන් තවා තීරයක් තරංග ප්‍රවේගය අඩු වෙන්න ඕනේ. ඒ කියන්නේ හරියටම භාගයක් වෙන පළවෙනි පිළිතුර අපිට ගන්න බෑ. නිවැරදි පිළිතුර විදියට ගන්න වෙන්නේ දෙවැනි පිළිතුර තමයි. ඔය ප්‍රශ්නෙට හරියටම භාගයක් දක්වා අඩු වෙන්නේ නැහැ. තීරයක් තරංග ප්‍රවේගය එකයට මූල දෙක ගුණයක් දක්වා තමයි අඩු වෙන්නේ. ඔන්න ඔය විදිහට දෙවැනි ගැටලුව ඉවර වෙනවා. ඊළඟට අපි බලමු තුන්වැනි ගැටලුව. හරි තුන්වැනි ගැටලුව කියන්නේ වෘත්තාකාර පතයක ඒකාකාර කෝණික ප්‍රවේගයකින් ගමන් ගන්නා ඒ වස්තුවක්. රූපයේ දක්වා ඇත වස්තුවේ පිහිටීමේ x අක්ෂය මත ප්‍රක්ෂේපණ අක්ෂයේ පිහි විස්ථාපණය x හා ප්‍රවේගයේ v කාලය සමග විචලනය හොඳින්ම නිරූපණය වන්නේ මොන ප්‍රස්ථාරයේද කියලා අහනවා. අන්න රූපසටහන මේ ආකාරයට දීලා තියෙන්නේ. මේ A කියන ලක්ෂයේ x අක්ෂයේ ප්‍රක්ෂේපකය කියන්නේ P ට මොකද වෙන්නේ කියලා අහනවා. භ්‍රමණ දිශාව අපිට පෙන්වලා තියෙනවා. අන්න එහෙනම් P ගැන අපි හිතනකොට මේ P මේ පැත්තට චලනය වෙන්නේ. අපි දන්නවා මේ x අක්ෂයේ දිගේ සරලානුවර්ති චලිතයක් සිදු කරන වස්තුවක් විදිහට අපිට සලකන්න පුළුවන් මේ P ලක්ෂය. එතකොට ඒකේ ප්‍රක්ෂේපක. එතකොට මේ P මේ පැත්තට සරලානුවර්ති චලිතයක් සිදු කරන්නේ ආරම්භයේදීම මෙයා චලණය වෙන්නේ මේ පැත්තට. චලණය වෙන්නේ මේ පැත්තට කියලා කියන්නේ විස්ථාපණය උපරිම විස්ථාපණයට ආසන්න අගයක ඉඳලා. උපරිම විස්ථාපණය තරම්ම වැඩි නෑ. ඊට ආසන්න අගයක ඉඳලා උපරිම විස්ථාපණයට වඩා සුළු විස්ථාපනයක් ආපස්සට ඇවිල්ලා තියෙනවා. කම්පන කේන්ද්‍රය දිහාට. ඔතන ඉඳලා විස්ථාපනයේ ක්‍රමයෙන් අඩු වෙලා ඔන්න ඔය ආකාරයේ තමයි විස්ථාපන කාල වක්‍රය අපිට හම්බෙන්න ඕන. එතකොට විස්ථාපන කාල වක්‍රය දිහා බලපුවාම xt වක්‍රය දිහා බලපුවාම අපිට පිළිතුරු වලින් දෙවෙනි පිළිතුර අයින් කරන්න පුළුවන් 3 4 5 කියන 2 සහ 4 5 කියන පිළිතුරු තුන අයින් කරන්න පුළුවන්. 1 හෝ 3 කියන පිළිතුරු දෙක අතර තමයි අපිට දැන් ප්‍රශ්නේ තියෙන්නේ. 1 හෝ 3 පිළිතුරු අතර. හැබැයි බලන්න ප්‍රවේග කාල ප්‍රස්ථාරයේ දිහා බලපුවාම ප්‍රවේගය තමයි VT ප්‍රස්ථාරයේ දිහා බලපුවාම මෙයා උපරිම වේගයක් පෙන්වන්නේ මේ කම්පන කේන්ද්‍රයේදී. අපි දන්නවා සරල අනුවර්ති චලිතයේ දෙන වස්තුවක උපරිම ප්‍රවේගයක් ලැබෙන්නේ කම්පන කේන්ද්‍රයේදී. ඒ නිසා මේ කෙළවරේදී ප්‍රවේගයේ බිඳුවයි. බිඳුවට ආසන්න අඩු අගයකින් බිඳුවට ආසන්න ඊට වඩා චුට්ටක් අඩු චුට්ටක් වැඩි ප්‍රවේගයකින් උපරිම ප්‍රවේගයට ගිහිල්ලා නැහැ. බිඳුව ළඟමයි තියෙන්නේ. කම්පන අන්තයේදී තමයි ප්‍රවේගයේ බිඳුව වෙන්නේ. ඊට වඩා චුට්ටක් මෙහෙට ඇවිල්ලා තියෙනවා කියලා කියන්නේ බිඳුවට වඩා සුළු වශයෙන් වෙනස් අගයක් වෙන්න ඕනේ. හැබැයි බිඳුව කියලා අපිට ගත්තත් ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. උතන දීලා තියෙන ප්‍රස්ථාරවල පිළිතුරු දිහා බලපුවාම. ආන් එතකොට ප්‍රවේගයේ බිඳුවයි මෙතනදී. ඊට පස්සේ මෙයා මේ කම්පන කේන්ද්‍රයට එනකොට ප්‍රවේගයේ උපරිම වෙනවා. ඒක ධන උපරිමයක් හෝ ඍණ උපරිමයක් වෙන්න පුළුවන්. හැබැයි අපි දැන් පිළිතුරු දෙකකට සීමා කරගෙන ඉන්නේ පිළිතුරු 1 හෝ 3 කියන පිළිතුරට. එතකොට තුන්වෙනි ප්‍රස්ථාරයේ ප්‍රවේග කාල ප්‍රස්ථාරය අපිට බලපුවාම මේකට ගැලපෙන්නේ නැහැ. ආරම්භයේ බිඳුව වෙන්නේ නැහැ. ඒ නිසාම ඕම ඔය ආකාරයේ ප්‍රස්ථාරයක් තියෙන පළවෙනි පිළිතුර තමයි නිවැරදි පිළිතුර විදිහට ගන්නෙ ඔය ගැටලුවට.
ඊළඟට අපි බලමු ඊළඟ ප්‍රශ්නය හතරවෙනි ප්‍රශ්නය විද්‍යුත් චුම්බක තරංග විද්‍යුත් චුම්බක තරංග ඉලෙක්ට්‍රොමැග්නටික් වේව්ස් සම්බන්ධයෙන් කර ඇති පහත සඳහන් ප්‍රකාශ සරකා බලන්න ඒ කොටස කියනවා ඒවා තීරයක් හෝ අන්වායම විය හැක අනිවාර්යයෙන්ම විද්‍යුත් චුම්බක තරංග කියලා කියන්නේ තීරයක් තරංග අන්වායම වෙන්න බෑ කවදාවත් ඒ නිසා ඒ ප්‍රකාශය වැරදි තීරයක් තරංග වෙන්න හේතුව තමයි ද්‍රවණයේ කියන ගුණය පෙන්වන නිසා ද්‍රවණයේ කියන්නේ පොලරොයිඩ් ස්පටික වගේ ඇතැම් විශේෂිත ද්‍රව්‍ය තුලින් ගමන් කරනකොට ප්‍රකාශ සක්‍රීයතාවයක් පෙන්වනවා ඒ කියන්නේ ආ ද්‍රවණ තලය වෙනස් කර ගන්නවා ආන්ගේ ද්‍රවණ තලය වෙනස් කර ගැනීම තමයි ද්‍රවණය කියලා කියන්නේ ද්‍රවණය පෙන්වන්නේ තීරයක් තරංග විතරයි තීරයක් තරංග ගණයට තමයි නිසා විද්‍යුත් චුම්බක තරංගයි ඇති වෙන්නේ ද්‍රවණය පෙන්වන නිසා හේතු විදිහට අහුවොත් මොකද මාධ්‍ය ගැන කතා කරන්න අපිට අයිතියක් නැති විද්‍යුත් චුම්බක තරංග ගැන කතා කරද්දී ආ මාධ්‍ය නැතුවත් ගමන් කරන නිසා හොඳම පිළිතුර තමයි තීරයක් තරංග විදිහට විද්‍යුත් චුම්බක තරංග ගන්න හේතුව ද්‍රවණය පෙන්වන නිසා ඊළඟට බී ප්‍රකාශය ඒවා ප්‍රගමණය වීම සඳහා මාධ්‍යයක් අවශ්‍ය වේ බීතරදී ප්‍රගමණය වෙන්න මාධ්‍යයක් අවශ්‍ය නැහැ අපි දන්නවා සූර්යාගයේ සිට පෘථිවිය දක්වා පෘථිවි වායුගෝලයට ඇතුළු වෙන තුරු රිත්තේදී ඉලෙක්ට්‍රොමැග්නටික් වේව්ස් විද්‍යුත් චුම්බක තරංග ගමන් කරනවා ඒ නිසා මාධ්‍යයක් අනිවාර්ය නැහැ මාධ්‍යයක් තියෙන එක ඇත්තටම විද්‍යුත් චුම්බක තරංගවල වේගය අඩු කරන්න හේතුවක් බාධාවක් යාට කරදරයක් ඒ නිසා බී ප්‍රකාශයේ වැරදි සී කියනවා ඒවා විද්‍යුත් හෝ චුම්බක ශේෂ්ත්‍රයක් මගින් අපගමණය නොවේ විද්‍යුත් හෝ චුම්බක ශේෂ්ත්‍රයක් මගින් අපගමණය නොවේ කියලා කියනවා ඔව් විද්‍යුත් හෝ චුම්බක ශේෂ්ත්‍රයකින් අපගමණය වෙන්න නම් ආරෝපණයක් තියෙනවා ඒක තමයි අපි දන්න සිද්ධාන්තය. එතකොට අපගමණය නොවේ කියන එක හරි විද්‍යුත් චුම්බක තරංග කියන නම කිව්වට ඒවා විද්‍යුත් චුම්බක තරංග ශේෂ්ත්‍රවලදී අපගමණය වෙන්නේ නැහැ. විද්‍යුත් හෝ චුම්බක ශේෂ්ත්‍රයකදී අපගමණය වෙන්න නම් ආරෝපිත අංශු තියෙන්න ඕන. ආරෝපිත අංශු විද්‍යුත් චුම්බක තරංගවල නැහැ. එහෙම ආරෝපිත අංශු තිබුණා නම් සූර්යාගයේන විද්‍යුත් චුම්බක තරංග අපේ ඇඟේ වැදුනහම අපිට කරන්ට් එක වදින්න ඕන. අන්න එහෙම කතාවක් වෙන්නේ නැහැ ආරෝපිත අංශු විද්‍යුත් චුම්බක තරංගවල නැති නිසා විද්‍යුත් හෝ චුම්බක ශේෂ්ත්‍රයකින් අපගමණය නොවේ කියන ප්‍රකාශය හරි සීපමණක් සත්‍ය වේ හතරවෙනි ප්‍රශ්නයේ පිළිතුරු අංක දෙක නිවැරදි පිළිතුරු විදිහට ගන්න පුළුවන් ඊළඟට පස්වෙනි ගැටලුව ධ්වනි ප්‍රගෝයක් නියත F නෝට් සංඛ්‍යාතයකින් උත් ධ්වනි නිකුත් කරයි ඕ නිරීක්ෂකේ 0.1 U ප්‍රවේගයකින් පෙන්වා ඇති දිශාවට ගමන් කරයි මේදී U යනු වාතයේ ධ්වනි වේගයයි නිරීක්ෂකයා ප්‍රභවය වෙත ළඟා වන විට ශ්‍රවණය කරන ධ්වනියේ සංඛ්‍යාත F සහ F නෝට් අතර නිවැරදි සම්බන්ධය දෙනු ලබන්නේ කුමක් මගින්ද කියලා අහනවා. අනිවාර්යයෙන්ම මෙතන ප්‍රභවය තියෙනවා සෝස් මෙතන නිරීක්ෂකයා ඉන්නවා රිසීවර් එහෙම නැත්නම් ඔබ්සර්වර්. ඔය නිරීක්ෂකයා මේ පැත්තට ගමන් කරමින් ඉන්නවා 0.1 U ප්‍රවේගයකින්. ඒ නිසා ප්‍රභවය සහ නිරීක්ෂකයා එකිනෙකා දෙසට ගමන් කරන ආකාරයේ චලිතයක් සිදු වෙන්නේ. එකිනෙකා ළංවීමක් සිදු වෙනවා. ලං වෙනවා කියලා කියන්නේ අනිවාර්යයෙන්ම නිරීක්ෂකයාට ශ්‍රවණය වෙන සංඛ්‍යාතේ නිරීක්ෂකයායි ප්‍රභවයයි අතර ලං වෙන විදිහේ සාපේක්ෂ චලිතයක් තියෙන නිසා නිරීක්ෂකයා නිරීක්ෂණය කරනවා ප්‍රභවයෙන් නිකුත් කරන සංඛ්‍යාතයට වඩා වැඩි සංඛ්‍යාතයක්. ඒ නිසා අනිවාර්යයෙන්ම මෙයා නිරීක්ෂණය කරන සංඛ්‍යාතය F නෝට්ට වඩා නම් වැඩි. ඒ තමයි පළවෙනි දේ. ඊළඟට ඔබ බැලුවොත් මං ඇඳපු රූපසටහනේ ආකාරයට නෙවෙයි ඕම් ඔය වගේ පතයක තමයි මෙයා චලනය වෙන්නේ. උපරිම සංඛ්‍යාතයක් ඔය තියෙන තත්ත්වයට තේ ශ්‍රවණය වෙන්න නම් මේ මං ඇඳපු ආකාරයට කෙලින්ම යන්න ඕන. ආන්ගේ කෙලින්ම යන වෙලාවේ සංඛ්‍යාතය අපි ගත්තොත් අපි දන්නවා නිරීක්ෂිත සංඛ්‍යාතය කියලා කියන්නේ නිරීක්ෂකයාට සාපේක්ෂව ආර්ට සාපේක්ෂව තරංගයේ ප්‍රවේගය velocity of wave relative to receiver බෙදීම ප්‍රභවයට සාපේක්ෂව තරංගයේ ප්‍රවේගය velocity of wave relative to source වැඩි කිරීම ඇත්ත සංඛ්‍යාතය F0 කියලා ගන්න පුළුවන්. ආ උඩ තියෙන්නේ ආර්ට සාපේක්ෂව තරංග ප්‍රවේගය. ආර්ට සාපේක්ෂව තරංග ප්‍රවේගය ගන්නකොට තරංගයේ මේ පැත්ත දෙන්නේ. ඒ එන්නේ U ප්‍රවේගයකින්. R නිශ්චල කරන්න මෙයාට දෙන්න වෙනවා මේ පැත්තට 0.1 U ප්‍රවේගයක්. මොකද ආර්ට සාපේක්ෂව ගන්නවා කියලා කියන්නේ R නිශ්චල කරලා ගන්නවා. එතකොට තරංගයටත් මේ පැත්තට දෙන්න වෙනවා 0.1 U ප්‍රවේගයක්. Uට 0.1 U එකතු වුණාම 1.1 U. ස්ත්‍ර සාපේක්ෂව තරංග ප්‍රවේගය දාද්දී ස්ත්‍ර සාපේක්ෂව ඇත්තටම තරංගයේ U ප්‍රවේගයකින්ම යන්නේ S නිශ්චල නිසා ඇත්තටම නිශ්චලයි. නිශ්චල ප්‍රභවයකට සාපේක්ෂව තරංගයේ වේගය වෙනසක් නැහැ.
වැඩි කිරීම f0 කියලා එනවා. අතනින් 1.1 f0 කියලා එනවා. හැබැයි මේ 1.1 f0 කියන අගේ එන්න පුළුවන් මේ වගේ රූපය අඳපු ආකාරයට කෙලින්ම ප්‍රභවයේ දෙසට සරල රේඛීය මාර්ගයක ගමන් කරනවා. හැබැයි මෙයා ගමන් කරන්නේ මෙයාට කෙලින්ම නෙමෙයි ඊට වඩා චුට්ටක් එහායි. ඒ නිසා කවදාවත් මේ සාපේක්ෂ ප්‍රවේගයේ උඩරි මාර්ගයේ එන්න බෑ. ඒ නිසා අනිවාර්යයෙන්ම නිරීක්ෂිත සංඛ්‍යාතය 1.1 f0 කියන අගේ අපිට අකු මේ පිළිතුරට වඩා අඩු වෙන්න ඕන. අන්න එනම් නිරීක්ෂිත සංඛ්‍යාතේ f සහ f කියන අගය f0 සහ 1.1 f0 කියන අගයන් දෙක අතර තියෙන්න ඕන. අනිවාර්යෙන් 1.1 f0 ට වඩා අඩු වෙන්න ඕන. දෙවැනි සහ තුන්වැනි පිළිතුර ගත්තොත් තුන්වැනි පිළිතුර 1.1 f0 ට සමාන වෙන්න පුළුවන් කියලා කතාවක් කියනවා. සමාන වෙන්න බෑ කවදාවත්. අඩු වෙන්න ඕන අනිවාර්යෙන්ම. මොකද සරල රේඛීයව කෙලින්ම s දිහාට යන්නේ නැති නිසා. ඒ නිසා ඔකට ගන්න පුළුවන් පස්වෙනි ගැටලුවට පිළිතුර අංක 2 නිවැරදි පිළිතුර විදිහට. එහෙමනම් අද කතා කරේ 2021 දෝලන සහ තරංග සම්බන්ධ අහලා තිබ්බ බහුවර්ණ සියල්ල. මේ වගේ මලුත් වීඩියෝ එකකින් පුළුවන් තරම් ඉක්මනට හමු වෙමු. එතකම් සමු ගන්නවා. සියලු දෙනාටම සුබ දවසක්.